මේ ගත වෙන්නේ සිංහල හින්දු අලුත් අවුරුද්ද විශේෂයෙන් දකුණු සහ අග්නිදික ආසියානු රටවල් අලුත් අවුරුද්ද සම්බන්ධට ලක ලෑස්ති වෙනවා බෙන්ගාලි ජනතාවත් මේ අලුත් අවුරුද්ද සමරනවා අතීතයේ ඉඳන්ම ලංකාවේ පැවති මහා මංගල්‍යයක් විදිහටයි බක් මාසය එහෙමත් නැත්නම් අලුත් අවුරුද්ද සමරන්න ලංකාවාසීන් පෙළඹලා තියෙන්නේ. අස්වැන්න නෙළලා අටකොටු සරවුන මාසයක් විදිහටයි බක් මාසය කවුරුත් පිළිගත්තේ. අස්වැන්නෙන් මුල් කොටස බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට ධර්මය උදෙසා පිරිනැමීමෙන් අනතුරුවයි අප්‍රේල් මාසේ එහෙමත් නැත්නම් බක් මාසේ අලුත් අවුරුද්ද සමරන්නට අතීතයේ වැසියෝ පුරුදු පුහුණුව ඉඳලා තියෙන්නේ. බුද්ධ වර්ෂ 300 විතර ලංකාවට බුදුදහම හඳුන්වා දීම නිසා බෞද්ධාගමික පරිසරයක් තුළ අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කරන්නට ලංකාවේ ජනතාව පුරුදු පුහුණු වෙලා තිබුණා. අනෙක් අතට හින්දු ආගම ගැන සලකා බලනකොට පුරාණයේ සිටම බුදුදහම හා සමාන්තරව පැවතුණු ආගමක් නිසා අවිහිංසාව මුල් කරගෙන හින්දු දහම අදහන දෙමළ ජනතාව අලුත් අවුරුද්ද සමරන්නට හින්දු චාරිත්‍ර වාරිත්‍ර මේ දවසට ගොනු කරගත්තා. අපි කිරිබතක් හදනකොට ඒගොල්ලෝ පොංගල් පිසුවා. සාමේත අධිපති කුමාරයා ලෙස හින්දු ආගමේ සැලකෙන ඉන්ද්‍රදේව පොළව වෙත සාමිය හා සෞභාග්‍ය ළඟා කර දීම තහවුරු කිරීම නව අවුරුදු උදාව විදියට සැලකෙනවා. අවුරුදු කුමාරයා සුදු පැහැ රථයක නැගිලා සුදු මල් වලින් සරසන ලැබූ හත්රියනක් උස ඔටුන්නක් හිසේ පැනඳගෙන පොළවට වඩිනවා කියලා ඔවුන් විශ්වාස කළා. ඔහු පළමුව පොළවේ ගුරුත්වාකර්ෂණ බලය බිඳ දමා ඒක කිරි සයුරෙහිවත් කිරි මුහුදේ ගිල්වල ගොඩට ගන්න බව මිත්‍යා විශ්වාසයක් කැමති ජනතාව අතර තියෙනවා. Oh,
මංසල් කන්දට සිරස නමං ඉරදෙයියෝ ඇවිත් නව තාසක් මන් ගමරට එනවද පාන්දරින් තන් එළිය අරන් තන් එළිය අරන් වර්තමානයේ වෙනකොට සිරිත් විරිත් ඉටු කිරීමට සාම්ප්‍රදායික නක්ෂත්‍රකරුවන් විසින් ලබා දෙන නැකත් වේලාවන් අනුව විවිධ චාරිත්‍ර වාරිත්‍ර අනුගමනය කරන්නට සිංහල හා දෙමළ ජනතාව පුරුදු පුහුණු වෙලා තිබෙනවා. බක් මාසයේ සූර්යා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කිරීම කියන අවස්ථාව යෙදෙන දිනය ශ්‍රී ලාංකිකයන් නව වසර උදාවන දිනය විදිහට සැලකෙනවා. සෑම වසරකම අප්‍රේල් මාසයේ 13 14 දිනට අලුත් අවුරුද්දේ දෙනවා. සිංහල භාෂාවෙන් අලුත් අවුරුද්ද කියන වගේම දෙමළ භාෂාවෙන් පුත්තාණ්ඩු කියලා හඳුන්වනවා. මේ මාසයේ කෘෂිකාර්මික කටයුතු අස්වැන්න නෙලාගෙන අවසන් වන කාලයේ විදිහට සූර්යා ශ්‍රී ලංකාවට සමපාතව එහෙම නැත්නම් ඍජුව ගමන් කරන මාසයක් විදිහට හඳුන්වන්න පුළුවන්. අවව ඍතු අවෘතු පිඳි ආපව බොහෝ අයගේ මතය. සිංහල අලුත් අවුරුද්ද උදා වීමෙන් පස්සේ නිවස පිරිසිදු කරලා පොල්තෙල් පහනක් දැල්වීමෙන් අලුත් අවුරුද්ද ආලෝකවත් කරන්නට බොහෝ ජනතාව පුරුදු වෙනවා. මේ ආලෝකය සෞභාග්‍ය සංකේතවත් කරනවා. පොල්තෙල් පහන බෞද්ධ ආගමික දර්ශනය සිහි ගන්වනවා. නැකතට ආහාර අනුභව කිරීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම, හිස දැල් ගැනීම අලුත් අවුරුදු උදාවෙන් පසුව සිදු කරන මූලික චාරිත්‍ර. මේ වැදගත් චාරිත්‍ර ඉටු කිරීමෙන් පස්සේ සියලු දෙනාම එකම නිවසකට එකතු වෙනවා. එහෙම නැත්නම් නිවෙස්වලට නෑදෑ ගමන් යන්න පෙළඹෙනවා. අවුරුදු ජන ක්‍රීඩා විදිහට පංචකෙලිය, උංචිලි පාරම්, ඔලිඳ කෙලිය, රබන් ගැසීම ඒකීපයක්. මෙතෙක් දවසක් කාර්යබහුල ජීවිතවලට මද අස්වැසිල්ලක් ලබා ගන්නට අලුත් අවුරුදු උදාව සමත් වෙනවා. සමහර වෙලාවට එකිනෙකා හමුවන්නේ අවුරුද්දකට පස්සේ. එහෙමත් නැත්නම් එදිනෙදා කාර්යබහුල ජීවිතයෙන් ටිකකට හරි අස්වැසිල්ලක් ලබා ගන්නට අලුත් අවුරුද්දට පුළුවන්. අවුරුද්දට සමගාමීව අවුරුදු මාසය පුරා අවුරුදු උත්සව පවත්වනවා. ඒවායේ සාම්ප්‍රදායික ක්‍රීඩා රසක් තියෙනවා. සෑම අවුරුදු උත්සවයම සංකේතවත් කරනවා අවුරුදු කුමරා තේරීම, කුමරී තේරීම වැනි කටයුතු වලින්. කොට්ට පොර ගැසීම, පොර පොල් ගැසීම, ලිස්සන ගහේ නැගීම, කඹ ඇදීම, මේ වගේ දේවල් ලංකාව පුරාම අවුරුදු උත්සවවලට පවත්වන ජන ක්‍රීඩා විදිහට සමාජගත වෙලා තියෙනවා.
ඉස්සර නම් බක් මාසයේ පණිවිඩ ගෙන්නේ කෝකිලයා. එහෙම නැත්තම් කොහා. ඒත් දැන් දැන් කොහාගේ නාදයේ ඉඳ හිට ඈත ගම් පෙදෙසකින් ඇහුණත් මැදකදී නම් හරියටම බක් මාසෙට කොහා එනවා කියන්නට බැරි තරම්. කොහොමුණත් කොහා කියන්නේ ආගන්තුක පක්ෂි. හැබැයි අපි අපේම කරගෙන ඉන්නවා. අපි කියන්නේ කොහා තමයි අලුත් අවුරුදු පණිවිඩය අපට ගේන්නේ කියලා. එරබදු මල් රතර රතේ දිලිසෙනකොට ඔන්න බක් මාසෙ ළඟයි කියලා බොහෝ අයගේ හිත තුල තැම්පත් වෙනවා. ඒත් මේ නාගරීකරණය තුල බොහෝ ගම්වල පවා දැන් එරබදු ගහක් දකින්නේ නම් කලාතුරකින්. පරිසරේ බොහෝ වෙනස් වෙලා. ඒ වුණත් තවමත් සිංහල දෙමළ අලුත් අවුරුද්ද ළඟා වෙනකොට මොකද සිතිවිලිවල කිසියම් අලුත් වීමක් හැමෝගෙම සිත්වල තියෙනවා. ඒ විතරක් නෙවෙයි, මොනතරම් අමාරුවෙන් ජීවත් වුණත් ඒ අය තුළ අලුත් අවුරුද්ද කියන හැඟීමෙන් අලුත් ඇඳුමක් අඳින්නට, නැකතට කිරිබතක් පිසින්නට පසුබට වෙන්නේ නැහැ. මහාචාර්ය කේ.එන්.ඒ. ධර්මදාසයන්ට අනුව සිංහල දෙමළ අලුත් අවුරුද්ද හින්දු බලපෑමෙන් ආවා කියලා ඔහු ඒ මතය පිළිගන්නේ නැහැ. අපි හැමෝම භාරතීය සංස්කෘතිය ඇතුළේ ජීවත් වෙන අය. ස්වභාවධර්මයත් අපේ සමාජය අතරත් තියුණු බැඳීමක් තියෙනවා. හුඟක් සමාජවල මේ බැඳීම මුල් කරගෙන ජාතික උත්සවයක් වෙනවා. අපේ රටේ නැති ඍතු වෙනස් වීම යුරෝපීය රටවල තියෙනවා. ඒ ඍතු ભેදේ සමග මිනිසුන්ගේ චර්යාව, ඒ වගේම ක්‍රියාකාරකම් වෙනස් වෙනවා. අපේ රටේ ඍතු වෙනස් වීමක් නැති වුණත් මේ බක් මාසය අපට භව භූක අස්වැන්න ලැබෙන සුලභ කාලය. ඒ විතරක් නෙවෙයි, සුබදාමෙත් වෙනස්කම් තියෙනවා. අවුරුදුයි, අවුරාලුයි, මල් පිපෙනවා. ගස්වැල් අමුතු ප්‍රභූතියකින් සිංහල දෙමළ අලුත් අවුරුද්ද ළඟා වෙනකොට පාරම්පරිකව අපේ ජන ජීවිතයට සම්බන්ධ වෙලා තිබුණු නිසා අපි ඒක සමරන්න ඕනි කියලා අපි යටි හිත් තුළ කාවැදිලා තියෙනවා. ඒක කාවැදින්නේ අපි පුංචි කාලේ ඉඳන්. ඒ නිසා අලුත් අවුරුද්ද අපි හිතුත් එකට බද්ධ වෙලා තියෙනවා. අවුරුද්දෙ ඉරි ඉතිරෙන්ටයි රටවැසියන්ගේ ආයු වැඩෙන්ටයි අවුරුදු වතකොත පිටපත සංස්කරණය සහ ඉදිරිපත් කිරීම කථිකාචාර්යනි ප්‍රියංකා වෙලගෙදර. අවුරුද්දේ හොඳම දවස ඔන්න ඇවිල්ලා. කොහොම ඉතින් මල් වාරම් කියමු හැංගිලා. මේ සිංහල අවුරුද්දේ සියහන ආසිරි නැද්දේ. අපේ රටට ඔබට අපට කිරීති රේවා. ජීවිත පුරා දින සීන තවත් නලුත් කරන්. බුලත් කුරුල්ලේ හැංගුණ ආදරයත් තිලින කරන්. මේ සිංහල අවුරුද්දේ සියහඬ ආසිරි නැද්දේ. බක් මාසේ මංගල්‍යට ආසිරි වේවා. සියහඬ ආසිරි ඔබේ හිත පුරා. සියහඬ අහස පුරා ඇහෙන ඔබේ හඬ. රේඩියෝ ලොව ජනප්‍රියතම අන්තර්ජාල රේඩියෝ සත්කාරය සියහඬ.